හරි මගේවනේ මේ මාසේ වැඩි ඊ දඟලන්නේ නැහැ. හරි. බ්‍රවුඩර් රිලැක්ස් එක ඉන්න ඕනේ පොඩ්ඩක් එක්සෑම් ලියපු ගන්න බෑ. කවට අරගෙන බඩ ගාලා කරන් ගියන් පස්සේ උඹලට තේපා වෙනවා. හරි. මටත් තේපා වෙනවා. හරි. එතකොට පොඩා මේ මාසේ ෂේප් එකේ කරන් යන්. හරි. සති දවසක් වෙයි කරන් යන්. මේක මම දැන් ෆ්‍රී කරන්නේ අපි මේ උඹලට තේරෙනවානේ මං කියන එක තේරෙනවද නැද්ද? හරි මේ යකා කියන ඒවා හරිද වැරදිද? අවුලක් නැහැ. එතකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඉතුරු මාස අය ෆී එක දාලා ඇඩ් වෙනවද නැද්ද කියන එක එතකොට තේරෙන එක. හරි. ඒකින් තමයි මම ෆ්‍රී කරන්නේ. හරි අපි මාතෘකා දාන මාතෘකාව දාන මාතෘකාව මාපාංග ප්‍රස්තාර මාපාංග ප්‍රස්තාර මෙහෙමයි දැන් සමහරවිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කෙම්මැත එකත් එක මේක පටලගෙන තියෙනවා සමහර. හරි. මේ පටල ගන්න එපා. දෙකම එකක් වගේ තමයි. හරිද? ගොඩක් අය ගොඩක් වෙලාවට එකට දාලා තමයි පන්ති කරන්නේ. හරි. ගොඩක් වෙලාවට. හරි. හැබැයි මම වැඩියම නිර්දේශ කරන්නේ කියන්නේ රිවිෂන් එවුන්ට මං හිතන්නේ හොඳයි කියලා මේක. හරි. තියරි එවුන්ට කියන්නේ ෆ්‍රෙෂ් ටයිම ලියන එවුන්ට අරගෙන හොඳයි කියලා හිතනවා. මොකද මේ පන්ති රැට කරන්නේ මේක උදේන කරන්නේ. හරි. මොකද ෆ්‍රෙෂ් ටයිම ලියන එවුන් පොඩ්ඩක් තව ටික දවසක් ඉස්කෝලේ යන්න එපා. හරි. ඒක හින්දා උන් රැට આવනම අවුලක් නැහැ. බල මොන මගුලට ආවද අවුලක් නැහැ. හරිද? කේස් එකක් නැහැ. හරි. හැබැයි තියරි වුන් හරි කියන්නේ තියරි මගුලක් නැහැ මගේ. තියරි රිවිෂන් කියලා මගුලක් නැහැ. හරිද? ඒ බයිලා නේද රිවිෂන් කියලා එකක් එහෙම රිවිෂන් කියලා කරන්නේ. එහෙනම් උඹලා කලින් මගේ ඉන්නේ බෑනේ. ඔක්කොම ඇවිල්ලා නැහැ නේ කලින්. හරි. එතකොට රිවිෂන් කියන්නේ නැවත මතක් කිරීමක් නේ. නැවත මතක් කරන කලින් කියලා දෙන්න බෑනේ. හරි. එහෙම මගුලක් නැහැ මගේ. හරිද? එතකොට දෙකේම එකමයි උගන්වන්නේ. හැම හරකටම තේරෙන්න උගන්වනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අර ෆ්‍රෙෂ් ඇලියනේ උන් ටික පොඩි කාලේ තියෙනකොට බයි ස්කෝලේ යන්නේ. ඒකින් ඉඳන් උන් අර කෙම්මැත සීන් එකට වරේ. හරි. එතකොට උන්ට තියෙන්නේ බදාදරයි ඉරිදරයි. හරි. රිවිෂන් එකේ උන්ට දැනට බ්‍රහස්පතින්ද කරන් යනවා ෂේප් එක. හරි. බ්‍රහස්පතින්ද කරන් යනවා. හරි. දැන් මේ මාසේ අවුලක් නැති හින්දා මම එන්නේ කියලාද? හරි. එතකොට මේ දැනට බ්‍රහස්පතින්ද පෙබරවාරි මාසේ කරන් යනවා. අපි ඉස්සරහට වෙලාවක් දාමු. සමහරට ඒක අරගොල්ලොත් එක්කම රැටත් වැටෙන්න පුළුවන්. නැත්නම් උදේ වරු වැටෙන්නත් පුළුවන්. හරි. පයි කියලා දෙන්න. නැත්නම් බ්‍රහස්පතින්ද උදේ සාමාන්‍ය මේ විදිහම කරන්නත් පුළුවන්. හරි. එතකොට රිවිෂන් එකෙන් ප්‍රශ්නයක් නැහැ. උඹ ලෝන් එකකට වරේ. හරි. තියරියෝන් වැඩිය හොඳයි රෑ තියෙන පන්තියට ආවන. ඒ කියන්නේ කෙම්මැත සීන් එකේ ක්ලාස් එකට ආවන හොඳයි. ඒක තියෙන බදාදරයි ඉදදරයි. හරි. ඉතින් ඒක රිවිෂන් නු ඒවට පටල ගන්න එපා උඹලා. හරි. හරි. දාන මාතෘකාව මාපාංග ප්‍රස්තාර. මාපාංග ප්‍රස්තාර. හරි. හරි. දැන් බා මේක මාතෘකාවට ආවෙන් පස්සේ පට්ටමලේසි වාඩමක්. හරි. පට්ටමලේසි වාඩමක්. හැබැයි ගොඩක් යෙවුම් නිකන් අර සෙව්වට වගේ කියන්නේ නිකන් කණාවට වගේ අඳින්නේ. හරි. ඒ කියන්නේ නිකන් කටපාඩම් වගේත් නෙමෙයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් කණාවට වගේ නිකන් අර සෙට් නැහැ සෙට් වගේකින් අඳින්නේ. හරි. අර හරියට මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අරකට අරම නම් මේකට මෙහෙම වගේ එකක් ඉදලා කරන්න. හරි. එතකොට සමහරෙවුන්ට පොඩ වෙනස් ගන්න දුන්නු කරට රැකවයින. ඒතු හරියට අර තියරි ටික ඔළුවට ඇදලා නැති. හරිද? එතකොට දැන් මේ කරන්න හදන්නේ ඔය කියන තියරිය. හරි. ඒ මගුල බැරි වුණොත් පාඩම් බෑ. මේක පුළුවන් වුණොත් පාඩම් පුළුවන්. එච්චර කතාව. හරි. දැන් මම මේ කියන තියරිය පුළුවන් වුණොත් පාඩම පුළුවන්. බැරි වුණොත් පාඩම් බෑ. හරි. දැන් වෙන පාඩම් වගේ නෙමෙයි. හරිද? මේ පටන් ගන්නකොටම කරන මගුල බැරි වුණොත් බෑම තමයි. හරි. පුළුවන් වුණොත් දිගටම පුළුවන්. හරි. ඒකින්ද හරියට අහගෙන වැඩේ කරගනි. හරි. බැරි නම් 100 බාරක් හරි අහපන්. හරිද? 10 බාරක් හරි මං කියලා දෙන්න. හරි. 100 බාරක් හරි කියලා දෙන්න. ඒකින්ද බැරි නම් අහපන්. හරිද? මොකද එකපාරට සමහරවිට ඔළුවට යන්නේ නැහැ. හරි. ඒකෙන් කියවෙන්නේ නැහැ නුගේ ඔළුවට යන්නේම නැහැ කියලා. හරි. එතකොට ඌ 10 බාරක් හරි අහලා මේක වගේ පුළුවන් කරගන්න ඕන. හරි. එතකොට මොකක් හරි බෑ කියලා හිතුනොත් ටග්ගල මැසේජ් එකක් දාන මං ටග්ගල ආයි කියලා දෙන්න. හරිද? අද මම මේ අන්මියුට් කරන්නේ නැහැ කට්ටිය. මොකද පාතල් දෙන්නේ වුණත් ඉන්නවනේ. පන්තිවල වෙන හරි ඒකින්ද මේ මාසෙම අන්මියුට් කරන්න හේම අදහසක් නැහැ. කාට හරි මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා WhatsApp එකේ මැසේජ් එකක් දා දෙයි නැත්නම් මේකේ chat එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. හරිද? හරි. වැඩේට යමු. අපි යමු වැඩේට. හරි. මාතෘකාව දාගත්තනේ ඔයගොල්ලෝ. මාතෘකාව දාගත්තනේ. හරි. දාන මාතෘකාවක් ආයි
මාපාංකය අර්ථ දැක්වීම මාපාංකය අර්ථ දැක්වීම මාපාංකය අර්ථ දැක්වීම ධර්ම මාතෘකාවක් මාපාංකය අර්ථ දැක්වීම මාපාංකය අර්ථ දැක්වීම මාපාංකය අර්ථ දැක්වීම අපි කෙම්මැතිය සෙට් එක මේ මට මැසේජ් එකක් දාලා දෙන්න අනිවාර්යෙන් දාපන් මට මොකද කවුන්ට් එකක් ගන්න ඕනේ ධර්මාතුරාව මාපාංකය අර්ථ දැක්වීම හරි මෙච්චරයි ඔන්න මාපාංක ලැම්ඩා කියල එකක් ඉන්නවා හරිද ලැම්ඩා විශාලයි හෝ සමානයි බිංදුවයි නම් මං කියනවා මාපාංක ලැම්ඩා කියන්නේ ලැම්ඩාමයි හරි ලැම්ඩා කුඩයි බිංදුව නම් මාපාංක ලැම්ඩා මං කියනවා ඍණ ලැම්ඩා කියලා හරි මේ අනිත් දේ රීෂන් කරන උන් ඉන්නවනේ හරිද උන් බං මේ තමන්ට පුළුවන් පාඩම මොකද්ද බැරි පාඩම මොකද්ද කියන ගැන අවබෝධයක් තියෙනවා මුලින් හරිද එතකොට ඒකත් එක්ක දැන් මේ පාඩම් පටන් ගත්තට පස්සේ ඔබට පුළුවන් දේවල් නම් කරන්න ඔබ වෙන වැඩක් හොරි කරන පිසි සෙන්ටි එකක් දානවාද කෙමිස්ට්‍රි එකක් කරනවාද එල්ල මොකද හරි කම්බයින් මැස් පාස් වේවර කරන මොන හරි කරපන් හරි තමන්ට පුළුවන් දේ කරද්දි හරි හොඳටම පුළුවන් දේ කරද්දි ආයි ඒක බලවල ඉන්න එපා හරි හරිද එතකොට ඒක තියලා අනිත් වැඩ වලට යන්න හරි හැබැයි ෂේප් එක ඔළුව තියෙන ඕනේ පැතර මොකද සමහරවිට ඔබට පුළුවන් කියලා හිතන් ඉතියට දන්නේ නැති මොන හරි කිව්වොත් දන්නේ නැහැ හරි ඒක හින්දා ඔළුව තියන් තියාගෙන අර වැඩේත් කරා හරි රිවිෂන් එක කියලා දෙනවා හරි හරි දැන් සමහර ඉන්න මේවා නැතිව ඉන්නවනේ හරි ඒක මම කියන්නේ හරි දැන් මේක දේරුණා මේක දේරුණා හරි මේක තේරෙනවා නම් පාඩම ගොඩ මේක තේරෙන්නේ නැත්නම් පාඩම් බෑ එච්චර කතාව හරි තේරෙන්නේ නැද්ද හරි සමහරවිට තේරෙන්නේ නැහැ සමහරවිට තේරෙන්නේ නැහැ හරි මම කතාව කියන්නේ මෙච්චර හරි මේ මාපාංක ලැම්ඩා ඉන්නවා හරි අපි මුගේ රෙද්ද ගලවලා බලන්න යන්න බා මොකද ඇතුළේ තියෙන්නේ කියලා මෙච්චර හරි සරලව කියන්නේ හරි මේකේ මේ දෙපැත්තේ රෙද්ද දෙකක් ගලවලා දිනවනවා හරි තිර දෙකක් දාලා වහලන් දින්න මේ රෙද්ද මෙහෙම ගලවලා බලන්න යනවා ඇතුළේ මොකද ඉන්නේ කියලා හරිද ආ දැන් මෙතන මොකද මේ කියලා තියෙන්නේ ලැම්ඩා සමාන බිංදුව ඕනේ නැහැ සමාන ඇත අතර බංගු ලැම්ඩා විශාලයි බිඳුව නා හරි ලැම්ඩා විශාලයි බිඳුව නා මාපාංක ලැම්ඩා කියන්නේ ධන ලැම්ඩා හරි ඔන්න මෙහෙම ලියන්නකෝ මාපාංක ලැම්ඩා සමානයි ධන ලැම්ඩා ඒක දැන් මාපාංක හැමතිස්සෙම ධන වෙන්න ඕනේ. එතකොට දැන් මෙතන ඊට පස්සේ ඍණ කියලා දෙනවා. ඔන්න ඔයගොල්ලෝ ඔළුවට එන්නේ හරි. හරි මෙන්න මේ. දැන් මෙතන මේ කරන්න මොකද්ද මේ අර්ථ දැක්වීමක් කරගන්න. ඒ කියන්නේ ඒ කියන්නේ රෙද්ද ගලවලා බලන්න යන්නේ මොකද්ද මෙතන ඉන්නේ කියලා. හරි. මේ ලැම්ඩා වන් ධනයි නා. හරි. ලැම්ඩා ධනයි නම් ධනයි කියන්නේ මොකක්ද? ධන 1, ධන 2, ධන 3, ධනයි. හරි. ලැම්ඩා ධනයි නම් හරි. මේ මුට කරන්න දෙයක් තියෙනවා. දැන් මාපාංගේ මොකද්ද කරන්න ගිහපන් ඕකට? ඕන එකෙන් ගන්නවනේ. මාපාංගේ මොකද කරන්නේ? මාපාංග ඇතුළේ මොන මගුල දැම්මත් එළියට එන්නේ ධන වෙලා. හරි. ඕකනේ කතන්දරේ. ඕක ඕන හරකෙක් ගන්නවනේ. හරි පිස්සත කරන එක උදන්න මාපාංක ඇතුළේ මොකක්ද දැම්මෝ ධන වෙලා එළියට එනවා කියන්නේ තේනවද කියන එක හරි දැන් මුට කරන්න තියෙන වැඩේ මොකද්ද එළියට ධන එකෙක් දෙන එකනේ කරන්න තියෙන්නේ හරි මොන මගුලක් හරි කළා ඇතුළේ ඉන්න හැම එකම ධන කරලා එළියට වෙන්නන්න ඕන ඒකනේ කරන්න තියෙන්නේ ආ දැන් මේ වෙන්නේ මොකද්ද කියන දා බලන්න යා රෙද්ද කළා හරි මේ ඇතුළේ ධනාගයක් තියෙනවා නම් හරි ලැම්ඩා මේ මෙතන ගියදී ලැම්ඩා විශාල බිඳුව ධනාගයක් තියෙන්නේ ලැම්ඩා ධනයි නා ලැම්ඩා ධනයි නා මාපාංකට කරන් දෙයක් තියෙනවද නෑ උට කරන් දෙයක් නෑ ඌ නිකන් ඉඳලා බඩි ගන්නවා ඇයි ඒ ඉතියා කො ධන එක එකයි ධන කරන්න තියනවාද ධන කරන්න තියනවාද ඒ කියන්නේ ධන එකෙක් තව මොකද්ද කරන්න තියෙන්නේ ධන කරන්න දෙයක් නැහැ නේද හරි ඉතී ඌ නිකන් ලැම්ඩා වගේ ඉන්නවා හරි දැන් අපි මෙහෙම ධන ගයක් දාලා මෙහෙම අපි ෂේප් එකේ රෙද්ද කරලා බලනවා අප්පට ඔයාම තමයි ඉන්නේ හරි අර ස්කූබි ඩූ එකේ තියෙන
මාස්ක් ගලව බලන්න කවුද ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. හරි. මෙතනත් අපි මේ දනාගයක් දාලා මේ බෙද්ද කරලා බලනවා. අඩ උම තමයි ඉන්නේ මේ. ඉතින් බා දනාගයක් උට ඉතින් මොකක්ද කරන්නේ? උ දනාගයක් තියෙනවා. අයි මුකුත් කරන්න දෙයක් නැහැ නේ. ඒකම තමයි එන්නේ. හරි. එහෙනම් මේකේ කතාව හරි. ලැම්ඩා විශාලයි බිඳුව නා. මා බාංග ලැම්ඩා කියන්නේ නිකම් නිකම් ලැම්ඩා. හරි. මොකද උට අයි අමුතුවෙන් වෙනස් වෙන දෙයක් නැහැ. ඇයි ඒ? ඉතින් දනාගයක් තියෙනවා නම් උ දනාගයක් කොහොමද දනාගයන්නේ තියෙන්නේ? අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. නටන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ මෙතනට හරි ඊට පස්සේ මෙතනට ලැම්ඩා කුඩයි බිඳුවනා. ඒ කියන්නේ ලැම්ඩා ඍණයි. ලැම්ඩා ඍණයි නම් අපි ඍණ එකක් දාලා මෙහෙම බලනවා. දැන් ෂේප් එක රෙද්ද කළා බලන්න. අරුව මොකද කරන්නේ? අනේ අරුව ඍණ ලකුණක් මෙහෙම ඉස්සරහෙන් අල්ලන් ඉන්න අරුව. ඇයි ඒ? ඇයි ධන කරලා ගන්න එපෑනේ? දැන් මෙතන ඍණාගයක් තියෙන්නේ මේ. මෙතන ඍණාගයක් තියෙන්නේ. අරුව මොකද කරන්නේ? ඍණ ලකුණක් ඉස්සරහෙන් අල්ලන් ඉන්න. උතර ඍණ ඍණ ධන වෙලා එලියට. තේරෙනවද කියන්නේ? හරි. එහෙනම් ලැම්ඩා විශාලයි බිඳුව නම් මාපාංක ලැම්ඩා හැසිරෙන්නේ අපි නිකන් අඳුරන නිකම් නිකන් ධන ලැම්ඩා වගේ. ලැම්ඩා කුඩයි බිඳුව නම් මාපාංක ලැම්ඩා හැසිරෙන්නේ කවුද? අපි දන්න නිකම් නිකම් ඍණ ලැම්ඩා වගේ. හරි. මොකද ඍණාගයක් ආවොත් අරුව මොකද කරන්නේ? රෙද්ද කළා බාදී අරුව අනේ ඍණ ලකුණක් අල්ලන් ඉන්න ඉස්සරහ අනේ ධන වෙලා වරින්. හරි. ඔන්න ඔය කියන සරල දේ තේරෙනවා නම් සම්පූර්ණ පාඩම පුළුවන්. ඔය කියන සරල දේ තේරෙන්නේ නැත්නම් සම්පූර්ණ පාඩම බෑ. ඒකින්ද බැරි වුන් ඉන්නවා නම් වහාම මැසේජ් එකක් දාපන් අයියේ මට තේරෙන්නේ නැහැ අයියේ මට බෑ. ආයි පාරක් කියලා දීපන් කියන. තක්ගල්. ඉක්මන. තාර්ගල් ඈ. තේරෙන්න නැතන් කියපන් ඈ. මම මේ බලන් ඉන්න බල කියනකම් හරි. එහෙනම් එකපාර තේරෙන්න බෑ හරිද? ඉන්න ඕනේ දෙතුන් දෙනෙක්වත් ඉන්න ඕනේ හරිද? ඒකේ මේ උන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ සමහරුන්ට හිතෙන විදි වෙනස් නේද? හරි. සමහරුන්ට එක එක විදිහට හිතනවා. අනිත් එක සමහරු ඉන්නවා එක විදියක් ඉතින් ඉන්නවා. මේක යන්නේම නැහැ හරිද? මොන අයියා කිව්වත් ආයි මොන යකා කිව්වත් යන්නේ නැහැ එතනින් හරි. දැන් කොයි හරි පාඩම ඉගෙනගෙන උන් මොකක් හරි වැරදි එකක් ඔළුවට දාන් ඉන්නවා. හරිද? හරිද? ඒ කරපු සර් කියන්නේ නැමේ අර සමහරු ඉන්නවා තමන්ගේ තීරය දාගන්නේ. හරි. හරි දෙන්නේ කියලා දිනවා. හරි. අවුලක් නැහැ. අපි යමු. හරි. ඔන්න ආයි වාරක් කියමු. මේ මොකද්ද අපි කරන්න හදන්නේ? අපි කරන්න හදන්නේ මොකද්ද? මාපාංගේ ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක බලන්න යන්නේ. ඒ කියන්නේ මාපාංගේ අර්ධ දක්වනවා කියන්නේ. හරි. එතකොට මාපාංගය හැසිරෙන්නේ කොහොමද කියලා බලමු. හරි. ලැම්ඩා විශාලයි බිඳුව නා. ලැම්ඩට දනාගයක් තියෙනවා නා. මේ ඔන්න අපි දනාගයක් දාමු. ධන පහ දානවා එතකොට කියන්නේ. ලැම්ඩට කරන් දෙයක් තියෙනවද බං? දනාගුලක් දැම්මෙන් පස්සේ ධන මගුලක් දැම්මට කරන් දෙයක් නැහැනේ. ඌ නිකම් නිකන් ලැම්ඩා. එතකොට ඌ නිකම් නිකන් ධන පහ විදියට ඉන්නවා. හරි. ලැම්ඩා කුඩයි බිඳුව නා. ලැම්ඩට ඍණාගයක් දාමු. අපි ඍණ පහ දානවා. දැන් ඍණ පහ එළියට මොකක් හරි කළා මු මාපාංගේ කාර්යභාරය මොකද්ද? මාපාංගේ කාර්යභාරය තමයි මොන මගුල ඇතුළේ දැම්මත් එළියට දන කළ වෙන්නන්න ඕන. හරි. එහෙනම් ඔන්න අපි ගිහලා ඇතුළට ඍණ පහක් දානවා. එතන මු මොකද කරන්නේ? මූ කරන්නේත් අපි කරන වැඩේම තමයි. ඍණ පහ දන පහ කරන්න මොකද කරන්නේ? අපි ඍණෙන් වැඩි කරන්න ආව මේ ඍණ ලකුණක් ඉස්සරහින් අල්ලන් ගින්න. හරි. එතකොට අපිට අන්තිමට පේන එක නකවද? අන්තිමට පේන දන පහ තමයි. හරි. දැන් මේක ඍණ ලැම්ඩා තිබ්බට මේක දනාගයක් නේ. ඇයි ලැම්ඩා ඍණයි නේ. ඍණ ඍණ දන වෙනවා නේ. හරිද? එහෙම දෙනවා. හරි. මේ ආයෝණ කියලා මේ ලැම්ඩා දනාගයක් නෑ. උඩ කරන් දෙයක් නැහැ. හරි උනිකම් නිකන් ලැම්ඩා විදියට ඉන්නවා. හරි මොකද උඩ උනිකම් ඉදලා පඩි ගන්න. හරි උට කරන් දෙයක් නැහැ. දනගයක් දැම්ම පස්සේ ආය අමුතෙන් දන කරන් දෙයක් නැහැ නේ. හැබැයි ඍණ ලකුණක් දැම්මොත් ඍණාගයක් දැම්මොත් මොකද කරන්නේ? ඍණ ලකුණක් ඉස්සරහ අල්ලන් ඉන්නේ. හරි ඍණ ලකුණක් අල්ලන් ඉඳියම මොකද එන්නේ? එළියට එන එක අවුට්පුට් එක දනගයක්. අවුට්පුට් එක දනගයක්. තප්පරයක් දෙන්න කන පොඩ්ඩක් ඕෆ් වුණා. හරි. 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 තාමත් තේරෙන්නේ නැති උන් ඉන්නවනේ කියපන්. කවන්නේ නැහැ. මගේ ඇහෙනකෙ මොකක් හරි ඔලුව තිනවන කියපන් ඈ. ඇහෙනකෙ වේනික ඔලුව තිබ්බ කියපන්. තාමත් තේරෙන්නේ නැති කවුරු ඉන්නවනේ කියපන්. කේස් එන්නේ. තකට මම මේ බලන් ඉන්නේ හරිද? මම බලාගෙන ඉන්නේ මේ chat එක දිහා බලන් ඉන්නේ හරිද? ඔලුව තිනවන කියපන්. වෙලා යනවා. මොකද සමහරුන්ට දැන් අර ආයෙ ලෙසටම තේරෙලා දෙන්නේ හරිද? සමහරුන් තාමත් ඇදී අවුල් තියෙනවා. අවුලක් නැහැ. හරි මේ අනික සර් බෝර ගන්න එපා. හරි මේ අයියා කියලා කතා කරපන්. එතකොට උඹලයි මගේ අතර පරතරයක් නැහැ. හරි එතකොට උඹලට ඕන දෙයක් මගේ බය නැතුව හතයි. හරි සර් බාර් ගන්න යන්න එපා. මේ අයියා කියලා කතා කරපන්. කේස් එකක් නැහැ. හරි අනේ තේරෙන්නේ නැති උන් ඉන්නවද තාම? තක් ගාලා එහෙම එහෙම පුළුවන් වෙන්න බෑ හැමෝටම තුන් ගාලා. තේරෙන්නේ නැති උන් ඉන්නවද තාම?
තව නැද? තව කියලා දෙන්න ඕන නැද? මඩි 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 හකල. තව කියලා දෙන්න ඕන නැහැ. ඇතිද? මේ මෙතන වැරදි මේ වැරදියට හිතන්න එපා මෙතන හරියද? මෙතන ඩෙඩ්ලොක් ඍණාගයක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඍණාගයක් නෙමෙයි තියෙන්නේ මෙතන ධනාගයක් තියෙනවා. මොකද ලැම්ඩා ඍණයිනේ. ඍණ ඍණ ධන වෙනවානේ. හරි. ඕන එකේ ධනවනේ. හරිද? හරිද? අනේ බං. එහෙම තේරෙන්න දෙයක් නැද්ද පාරේ? කවුරුත් කියන්නේත් නැහැ මූක. හරි. ආයෙනම් තේරුණා යයි සිතා ඉස්සරහට යනවා ඈ. හරිද? මේ මොන හරි තේරෙන්නේ නැත්තම් කියපන් ඈ. හරි. මේ ඊට පස්සේ මේ බිඳුව තියෙනවනේ බං අර සමානයි බිඳුව. ඒක අවුලක් නැහැ. සමානයි බිඳුව. බිඳුව බිඳුවමනේ. ඍණ කරාද ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ඒක මෙතනින් දාගම හරි. මෙතනද දැම්මත් අවුලක් නැහැ. හරි. මේක මෙතන දැම්මත් අවුලක් නැහැ. හරි. මොකද බිඳුව බිඳුව වල ඍණ දානද ඒක ප්‍රශ්නයක් නැහැ නේ. බිඳුව තිබුණොත් බිඳුව තමයි එන්නේ එළියට. හරි. හරි. ඒක අපිට මේ ධන ඍණ කතාවක් නැහැ නේ බිඳුවට දාලා. හරි. මේක දාගන්නවා මාපා කරද්දක් කිව්ව කියන. මාපා කරද්දක් කිව්ව කියන දාගන්නවා. හැබැයි ඉතින් ඕක පුළුවන් කියන බං පාඩම පුළුවා. හරි. ඔතනින් ඊහට දෙයක් නැහැ පාඩම. හරි. දැන් ඔබලට පාඩම පුළුවා. එහෙමයි කියලා දැන් ලෙෆ්ට් එන්න එපා. හරි. එහෙමයි කියලා ලෙෆ්ට් එන්න එපා. හරිද මේ? තව ප්‍රස්තාරයක් වඳින්න තියෙනවා. හරි. ඒකින්ද ලෙෆ්ට් එන්න එපා ඔබලා. හරි. හරි. අදරේ අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා රෑ 7ට. හරි. ජනේලයෙන් පනින්නද ප්‍රෝග්‍රෑම් එක තියෙනවා අනිවාර්යෙන් සෙට් වෙන්න. හරි. අනිවාර්යෙන් හැමෝම සෙට් වෙන්න. හරිද? හරි. අපි එන තව එක බලමු. තව එක බලමු. හරි දැන් මම මෙයා වර්ධක්ව ගන්න යන කවුද මාපාංගික ක්ෂණ දෙක හරිද මේ කව වර්ධක්ව ගන්න හද හරි අපි කොහොමද වර්ධක්ව ගන්න කොහොමද මේක වර්ධක්ව ගන්න එතකොට මෙයා වගේ ඉන්නේ මෙයා හරි මෙයා වගේ ඉන්නේ මෙයා එහෙනම් ක්ෂණ දෙක ලැම්ඩා ගින්නේ ක්ෂණ දෙකනේ ක්ෂණ දෙක විශාලයව සමානයි බිඳුව නම් නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන් හරි x ඉන්න දෙක විශාලව සමානයි බිඳුව කියලා කියන්නත් පුළුවන් නැත්නම් මේක මෙහා පැත්තට දාලා x විශාලය හෝ සමානයි දෙක කියලා කියන්නත් පුළුවන් හරි අවුලක් නැහැ නේ හරිද නම් මොකද එන්න ඕන මාපාංග x ඉන්න දෙක ඉන්නේ නිකම් නිකම් x ඉන්න දෙක වගේ දැන් අත්දැකීම හිතන්න හරි මෙයාට මෙහෙම නම් මෙයාට කොහොමද හරි ඊළඟට x ඉන්න දෙක කුඩයි බිඳුව නම් නැත්නම් අපිට කියමු කීයද x එක මෙහෙට දාලා x කුඩයි දෙක නම් හරි මාපාංග x ඉන්න දෙක මොකද එන්න ඕන මොකද ඍණ ලැම්ඩා එහෙනම් ඍණ x ඍණ දෙක වගේ ඉන්න හරි ඍණ x ඍණ දෙක වගේ ඉන්න තේරෙනවද කියන්නේ ඍණ x ඍණ දෙක වගේ ඉන්න හරි හරි ඔක තමයි කතන්දරේ හරි ඔක තමයි කතන්දරේ හරිද හරි දැන් කතාව තේරෙන්න ඕනේ මේ මොකද බලන්නකෝ මේ x විශාලයව සමානයි දෙක නම් දැන් සාමාන්‍ය මේක ලියන්නේ මේක තමයි ලියන්නේ මේක ලියුවොත් වැරද්ද නැහැ හරි x විශාලයව සමානයි දෙක නම් ඒ කියන්නේ විශාලයි දෙක අපි බලමු 3 වගේ දාමු හරි ඔන්න අපි මේක ඇතුළට ගිහලා 3 දාන්න 3 දැම්මොත් මොකද එන්නේ 3න් දෙකක් ගිහලා එකක් එන්නේ එහෙනම් ධන එකක් නෙන්නේ හරි ධනාගයක් නෙන්නේ හරි එතකොට මාපාංගික කරන්න දෙයක් තියෙනවද නැහැ අමුදේ කරන්න දෙයක් නැහැ ඇයි ඒ ඇතුළේ පැහැදිලිම ධනයි උට අමුදේ කරන්න දෙයක් නැහැ හරි එතකොට නිකම් නිකම් x ඍණ දෙක වගේ ඉන්නේ මේ මාපාංග x ඍණ දෙක තිබ්බත් එකයි නිකම් නිකම් x ඍණ දෙක තිබ්බත් එකයි මොකද හැම කිස්සෙම වෙන්නේ ධනාගය මේ x විශාලයව සමානයි දෙකනේ හරි දෙකට වඩා වැඩි ටික 3 4 5 6 පැත්තට එතකොට 3 දැම්මොත් ධනයි 4 දැම්මොත් ධනයි 5 දැම්මොත් ධනයි 6 දැම්මොත් ධනයි ඇතුළේ හැම කිස්සෙම ධනයි මොන මොකුල දැම්මත් ධනයි ඉතින් මාපාංගට කරන් දෙයක් නැහැ නිකම් නිකම් x ඍණ දෙක වගේ ඉන්නවා හරි
මේවාගේ දාලා ගරන් යන්න නේද මගින දෙනවා එකකින් එක හරි මේ වගේ එකක් ලිව්වා අර්ථ දැක්කම ඉස්සරහින් ලිව්වා එකක් ලිව්වා අර්ථ දැක්කම ඉස්සරහින් ලිව්වා හරි කරගෙන යනවා පොඩි වෙලාවක් දෙන්න කරගෙන යනවා පොඩි වෙලාවක් දෙන්න හරිද බා හරිද කරගත්තා දැන් බලමු දැන් මේක තේරෙනවා කියනම පාඩම පුළුවන් හරි පාඩම පුළුවන්ද උඹට කියන්නේ මේක සෙට් නම් පාඩම පුළුවන් හරි ආයතනින් හර කතන්දර යන්නේ තාමත් තේරෙන දේක ඉන්නවනේ ටක් ගාලා සෙට් එක දාන්න ඕනේ හරි එතකොට x දාන 3
විශාලයි බිඳුව. නැත්නම් මෙහෙම කියන්න පුළුවන් x විශාලයි ඍණ 3 නම්. මොකද එන්නේ? මාපාංක x ධන 3 නිකම්ම නිකම් x ධන 3 වගේ. හරි. අපිට x ධන 3 කුඩයි බිඳුව නම් මෙතකොට ගෙත x මේක හැබැයි දාලා x කුඩයි ඍණ 3 නම්. හරි. මාපාංක x ධන 3 ඉන්නේ නිකම් x ඍණ වතාවක x ධන 3 වගේ. හරි. මේ ට්‍රයි එකක් දීවා මේ පොඩි එකල්ලක ගියා දියම් පුළුවන් නම් හරි එතන ඔබට ලෙසටම තේරෙනවා හරි තාම තේරෙන්නේ නැති කරව ඉන්නවා නම් පොඩ පොඩි එකක අල්ලන් ඉඳ අල්ලන් හරි කියලා දීපහ හරි හරි ලෙසටම තේරෙනවා උඩ හරි ඊට පස්සේ මාපාංග 3x ඍණ 1 හරි 3x ඍණ 1 විශාලයි බිඳුව කියලා කියන්නත් පුළුවන් වාර නැත්නම් x විශාලයි කියට 3 මේක එහාට දැම්මා 3න් බෙදුවා නම් මාපාංග 3x ඍණ 1 ඉන්නේ නිකම් නිකම් 3x ඍණ 1 වගේ හරි දැන් 3x ඍණ 1 කුඩයි බිඳුව නම් x කුඩයි 1 යට 3 නම් මාපාංග 3x ඍණ 1 ඍණ වතාවක් 3x ඍණ 1 වගේ හරි ඊළඟට මාපාංග 2x ඍණ 1 हरे හරි දැන් අවුලක් තියෙන්න බෑ හරි අවුලක් තියෙන්න බෑ දැන් උඹලා අවුලක් නැහැ කියලා උඹලම කිව්ව හරි මම දැන් 100 වාරක් විතර ඇහුවා එක එකක් කිව්වේ නැහැ ආයි කරවන් කියලා හරි මට කරන් දෙන්න උඹලට තේරුණ නැත්නම් හරි දැන් උඹලා වන් කිව්වා හරි හරිද හරි හා දැන් මේක අවුලක් නැහැ හරි මේක කිසිම කේස් එකක් තියෙන්න බෑ තව මීට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා අර දක්වා හරි අපිට මේ සෙට් එකම අර්ධ දක්වන්න පුළුවන් මීටර ලේසි ක්‍රමයක් තියෙනවා අපි ඒකෙන් තමයි ඉස්සරහට වැඩ කරන්නේ හරිද මේකිනුත් අපිට කරන්න ප්‍රශ්නයක් නැහැ හරි මේක අවුලක් නැහැද අපිට තේරෙනවා හරි අපි හැබැයි අපි ඉස්සරහට වැඩ කරන්නේ මේ දැන් මං කියලා දෙන එකනත් එක හරිද ඒක ලේසි ඒක මේකට වඩා ලේසි හරි ඒතර ඒකේ බං තියෙන්නේ මෙහෙම සීන් එක හරි වාක්‍ය ලියනවා මම වාක්‍ය ලියන්න පහත රටාවටද ඉහත මාපාංගික අර්ධ දැක්වීම පහත රටාවටද ඉහත මාපාංගික අර්ධ දැක්වීම පහත රටාවටද ඉහත මාපාංගික අර්ධ දැක්වීම පහත රටාවටද ලබාගත හැකි නැත්නම් පහත ආකාරයටද ලබාගත හැකි පහත රටාව නැත්නම් පහත ආකාරයටද ලබාගත හැකි පහත ආකාරයටද ලබාගත හැකි
අද රෑ 4 වරෙන් ඈ ජනේලෙන් බයින්ද තියනවා හරි රෑ 4 සෙට් වෙන්න ජනේලයක් ගාව සෙට් වෙන්න ජනේලෙන් බයින්ද තියනවා හරි මොන බලන්න පට්ටම ලේසි බා මේක හරිද හරි මේකේ මං ග්‍රන්ථිය මෙච්චරයි හරි දැන් අර වැඩේ අවුලක් නැහැ නේ දැන් තේරෙනව නේද දැන් ඒක මෙච්චර කල් බැරුව ඉඳිව නම් ඔන්න ලෙසරම තේරෙන්න ඕනේ ආ මේක තේරුණා කියලා හරි හරි දැන් මේකේ ගණන් තියෙන මෙච්චරයි හරි මේකදී අපි මුලින්ම බලනවා මාපාංක ඇතුළේ ඉන්න එක බිඳුවන x ලාගේ මොකද මාපාංක ඇතුළේ ඉන්න වරහන බිඳුවන x ලාගේ මාපාංක ඇතුළේ ඉන්න කවුද x ඉන්න දෙක ඌ බිඳුවන x ලාගේ මොකද්ද ධන දෙකයි ආ එහෙනම් අපි ඒක ගිහිල්ලා මාක් කර ගන්නවා සංඛ්‍යා රේඛාවක අවුලක් තියනවද අවුලක් නැහැ ඊට පස්සේ අපි චෙක් කරනවා මෙන්න මේකෙන් දෙපැත්තට කියන්නේ x විශාලයි 2යි x කුඩයි 2යි හරිනේ x විශාලයි 2යි x කුඩයි 2යි හරි දෙකට වඩා වැඩි යකින් තියෙනවා ඒතර දෙකට වඩා වැඩි යකින් කියන්නේ 3 4 5 6 මේ පැත්ත හරි මම දානවා 3 3 ගිහලා දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ අතුල බලන්න 3 ඇතුල දාපන් මොකක්ද දෙන්නේ ධනාගයක් ඉන්නේ 4 දැම්මොත් ඒත් ධනාගය 5 ඒත් ධනාගය 10 දැම්මොත් ඒත් ධනාගය එහෙනම් දෙකට වඩා මොන මගුල දැම්මා ඇතුලේ තියෙන ධනයි එහෙනම් දැන් ඔබට තේරෙන්නවා මාපාක හැසිරෙන්න මොකක් වගේද නිකම් නිකම් x න දෙක වගේ හරි නේද මේක නේද අර කලින් ලිව්වේ අර වරහනක් දාගෙන නටාගෙන ලිව්වේ මේකනේ x විශාලයි 2යි නං හරි මාපාංක x න 2 නිකම් නිකම් x න 2 වගේ කියලා ලිව්වේ හරිනේ ආ දෙකට වඩා කුඩාකයක් දාන්න 1.2 ඍණ 1 ඍණ 2 හරි මොන මොකද දැම්මත් ඇතුළ බලන්න මේ බිඳුව දැම්මොත් ඍණයි ඍණ 1 දැම්මොත් ඍණයි ඍණ 2 දැම්මොත් ඍණයි ඇතුළේ ඍණයි හරි ඇතුළේ ඍණයි එහෙනම් මොකද කතන්දර එහෙනම් මොකද කතන්දර මාපාංගේ ඉස්සරහින් ඍණ ලකුණ කල්ලා ගින්න එහෙනම් මෙතන ඉන්නේ ඍණ x ඍණ 2 වගේ මෙහෙම කිව්වත් හරි නැත්තම් හරි ඍණ x ඍණ 2 කිව්වත් හරි නැත්නම් ඔයාලා 2 ඍණ x කියලා කියන්නත් පුළුවන් ඍණෙන් වැඩි කළා ඇතුළේ ඉතින් ඉතරයි හරි මේ බය වෙලා බලන්න එපා මේක දිහා අම්මට උඩු මේ කලින් කිව්වේ නැහැ මේ එක නෙමෙයි ඍණෙන් වැඩි කළා ඉතරයි 2 ඍණ x හරි ඍණ ඍණ වතාවක් x ඍණ x ඍණ වතාවක් ඍණ 2 ධන 2 හරිනේ හරි කේස් එක තියෙන බෑ ආ දාගන්න ටක් ගා මේක ලේසි මේකෙන් තමයි ඉස්සරහට දුවන්නේ හරි මේ දිනවත් ඔහොම අර දක්වන්න ටක් ගා හරකෙක් වෙන්න එපා හිතලා කරපන් ලක්ෂ 100ක් එක සෙල්ලම් කරන්නේ හරි හරිද දම්බලෑ තියෙන හැම මගුලම දාපන් එළියට උඹලෑ තියෙන විශේෂ දක්ෂතා අර පස්සේ තියන් ඉන්නේවා වරුන් සර්ප්‍රයිස් කරන්න ඉන්නේවා හරි මෙහෙම වැඩ කරනවා මෙහෙම කළා මෙහෙම වෙලා මෙහෙම අයිලන්ඩ්ස් වෙනවා හරි ඒ වගේ ඔක්කොම එළියට දාපන් හරිද දැන් තව තව ඉන්න බෑ හරි තව මාසකින් වැඩ කරනවා තව සති දෙකකින් වැඩ කරනවා තාම අපි පොඩ්ඩක් ඉන්න ඕනේ හරි හරිද ඒවා තියෙනවා ඔක්කොම දාපන් එළියට හරි දැන් තාමත් දාන්නේ නැහැ කියන්නේ හෙනම හරකෙක් හරිද ඒ කියන්නේ හරකෙක් කියන්න ඔබටත් අයිති තියෙනවා මටත් අයිති තියෙනවා පොඩි එකෙක්ට උනත් අයිති තියෙනවා මොකද හරි ඕන ඕන එකෙක්ට තේරෙනවානේ මේක මේ හරි අපරාධයක් කියලා හරිද හරකෙක් කියන්නේ ඔබලට මොලේ නැහැ කියන එක නෙමෙයි හරිද මොලේ නැහැ කියන එක නෙමෙයි අර හරකෙක් කියන්නේ අර හරකෙක් ඉඳ හරි තේරෙන්නේ නැහැ නේද මෙච්චර මේ මෙච්චර කියලත් මෙච්චර මේ මේ මෙහෙම වෙනවා කියන එක තේරෙන්න කියලත් ඉතින් වැඩ කරන්නේ නැහැ කියන හරි මම කියන්නේ නැහැ අරයා ගැන හිතන්න අම්මා තාත්තා ගැන හිතන්න දුවා මොකද්ද ළමයි ගැන හිතන්න හරි හම්බෙන්න ඉන්න ළමයි ගැන හිතන්න කෑල්ල ගැන හිතන්න කොල්ල ගැන හිතන්න හරි ඒ මගුල් මං කියන්නේ නැහැ හරි හරිද අරයාට පේන්න කරන්න එහා ගෙදරට පේන්න ගන්න මෙයාට පේන්න මේ මගුල් නැහැ හරි සරලම පොයින්ට් එක හරි වෙන මුකුත් මොටිවේෂන් කතන්දර ඕනේ නැහැ හරි හරිද ලක්ෂ 50ක් 100ක් තියෙනවා හරි ගන්නව නැද්ද ඔයගෙ වැඩක් හරි අපරාදේ බා සල්ලිනේ සල්ලි යකෝ බජට් එකෙන් වෙන් කරපු සල්ලි හරිද අවුරුද්දේ බර ගන්න කියදම් කරනවනේ බජට් එකේ හරිද මේ පාර ගනි මොකද එන්න එන්න බජට් එක අඩු වෙනවා මේ අධ්‍යාපනයේ තියෙන බජට් එක අඩු වෙනවා එන්න එන්න හරි এডুকেෂන් පැත්තට තියෙන ඒ හින්දා තෑගි මුදල අඩු වෙයි හරිද ඒකින්ද ගනි ඉක්මනට අපරාදේ හරි ඒවා දීලා තව මහා පොලකුත් දෙනවා අනේ තව ගියක් හරි මෙන්න කියලා තවත් දෙනවා අතට හරි අතරක් දෙනවා ගියක් හරි හරි බලට තියෙන්න පුළුවන් බිස්නස් අයිඩියාස් තියෙන්න පුළුවන් අරවා තියෙන්න බෑ ඒක ඔක්කොම කරතයි ඒක ඔක කලයන්ගු හරි නිකන් හම්බෙන එකද බං හරි ඉතින් නිකන් හම්බෙන ගත්තාම ඉවරයි හරි අරවා කරන්න ඕනේ තමයි ඒක හරි ඒවා ඇති දැන් හරි දැන් මේ යන විදිහට අටපහ ජොබ් එකක් කරලා ගොඩ යන්න බෑ කියන්නේ ඔබලා තේරෙනවා නේද ඔබලා බිස්නස් අයිඩියා ඇති අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙ ට්‍රේඩ් කරන්න ඕනේ අර ඉන්වෙස්ට් කරන්න ඕනේ ඔය ඇති හරි ඒවා හරි ඒවා කරමු අපි හරි මේක මේක මේ නිකන් හම්බෙන එක කරගනි මේක මේක මට මේ ඉන්වෙස්ට් එක ගන්න මේක
හරි මේ පට්ටම ඉන්වෙස්ට්මන්ට් එක ගන්න. හරි මේ මේක කරගනි මුලින් අපරාධනේ බා හරි. ඊට පස්සේ අපි ඉදිරියට යමු. හරි දැන් මේක හරිනේ දැන් මේක මේ ඇතුළේ බිඳුවන x ලාගේ කියද බා ඒක යට තුනනේ හරි ඒක යට තුන දැමයි පස්සේ තුන තුන කැපිලා එක බිඳුවක් යනවා හරිනේ හරි ඒක x විශාලය එක යට තුනයි කුඩයි එක යට තුනයි ඒක යට තුන කියන්නේ බා බිඳුව ඇෂම 3 3 ගණන් කරන්නේ උතර අපි ගා 1 2 3 ඒවා දාමු 2 වගේ දාමු 2 දැම්මොත් මොකද වෙන ඇතුළේ ධනයි හරි 3 දැම්මොත් ධනයි නේ කියන්නේ නිකම් නිකන් 3x ඍණ 1 වගේ ඉද හරි මේ වැත්ත දැම්මෝ බිංදු වගේ දැම්මොත් අතුර ඍණයි. එහෙනම් ඍණ 3x ඍණ 1 වගේ. හරි හරි තව මම ඔයාලට ගානක් දෙන්නම් මේ වගේ එක මේවත් දාගෙන කරන්න ඕබ එකින් එක දාලා එකින් එක කරගෙන යන්න හරිද මම එක දිගට දානවා එකින් එක දාලා කරන් යන්න. හරි. පොඩ්ඩක් මොලේ පාවිච්චිත් කරපන්. ඉතින් මමම කියලා දෙනකන් ඉන්න එපා. පොඩ්ඩක් මං කියලා දෙනවා කියලා දෙන්න නැතුව නෙමෙයි. හරි. පොඩ්ඩක් මොලේ මොලයක් තියෙනවා නේ චුට්ටි මොලයක් ඒකත් පාවිච්චි කරපන්. හරි.
හරිද? කනකමද? මාවාගේ ස්වර්ගේ නම. හරි පොඩ්ඩක් වෙනස් ඉන්න තමයි මම කිව්ව හිතපන් කියන. හරි. එතන මේක මම මෙහෙම ලියා ගන්නවට වැඩි හොඳට පේනවා. x ඉන 3යි x ධන 3යි වර්ග දෙක අතරින් කඩා ගන්න පුළුවන්. ඕන හරියට දන්නවනේ. හරි. හැම වාඩම කරනවා මං හරිද? ත්‍රිකෝණමිතිය වුණත් හරි අවකලනේ ඕන මගුලක් කරනවා හරිද? ඊට බඩ ඉවසලා ක්වලිටි කරන් හදන්නේ. ත්‍රිකෝණ ටික ගත්තොත් කෙලින්ම පටන් ගන්න සර්වසාම්‍යයි සමාන ලකුණේ වෙනස මොකද්ද කියන දේ. හරි. දැන් බඩ තේරෙනවනේ මේ පාඩම පටන් ගත්ත කොහෙන්ද කියලා. හරි. ඒක හින්දා හැම පාඩමම හරියට පොඩි තැන ඉඳන් කරනවා. ඉතින් උඹලා ඉල්ල වැඩේ කරගන්න එක උඹලා වැඩ. හරිද? හරි. දැන් මේකේ අපි කිව්වේ ඇතුළ බිඳුවන x ලගේ ගන්න. එහෙනම් මොනවාද? එකක් x සමානයි ඍණ 3 අනිත් එක x සමානයි ධන 3. එහෙනම් ඒක ගිනිහිල්ලා සංඛ්‍යා රේඛාව මාක් කරා. හරි. දැන් ඔයාලට දැන් බලන්න තියෙනවා මං තැන් තුනක්. හරි. තැන් තුනක් බලන්න තියෙනවා. හරි. ඒ තැන් තුනට අදාළව මාපාන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. හරි. එකක් මෙතන මෙතන. කොහෙද? එකක් මෙන්න මෙතන x විශාලයි 3 තැන. එකක් මෙතන. මේක ඇවිල්ලා කවුද? මේ 3යි ඍණ 3යි අතර ටික. හරි. අනිත් ටික මෙතන. උඩයි ඍණ 3. හරිද? හා. x විශාලයි 3. 3ට වැඩි එකක් දාලා බලන්න. කාර් ගාලා දාලා බලන්න. 4 20 5 දාමු. 5 දාමු. 5 දැම්මොත් මේක ධනයි මේක ධනයි. එහෙනම් ඇතුලේ ධනයි. ඇතුලේ ධනයි නම් මොකද කතන්දරේ? නිකම්ම නිකන් x වර්ග ඍණ 9 වගේ ඉන්නේ. හරි. නැත්තම් නිකම් නිකන් x ඍණ 3 වතාවක් x ධන 3 වගේ ඉන්නේ. ඉතින් කරන් දෙයක් නැහැ නේ. හරිද? ඇතුලේ ධනයි නේ ඉතින් කරන් දෙයක් නැහැ නේ මාබාංගෙට. ඊට පස්සේ 3යි ඍණ 3යි 4. කියන්නේ අපි දාමු බිඳු වගේ. බිඳු දැම්මොත් මෙයා කවුද? මෙයා ඍණයි. මෙයා ධනයි. ඍණ වැඩි කිරීම ධන ඍණයි. ආ ඍණ වැඩි කිරීම ධන ඍණයි. ඍණ වැඩි කිරීම ධන ඍණ නා. ඇතුලේ ඍණයි නේ. අන්න එහෙනම් මාබාංගෙට කරන්න වැඩක් තියෙනවා. නිකම් බඩි ගන්න බෑ. ඉස්සරහ ඍණ ලකුණක් අල්ලන් ඉන්නවා. ඒතර තමයි සල්ලි දෙන්නේ. හරි. එහෙනම් මෙතන ඉන්නේ 9 ඍණ x වර්ගය වගේ. හරි. 9 ඍණ x වර්ගය වගේ. මොකද ඍණ වැඩි කළාන් දෙන්නේ. හරි. නැත්තම් ඍණ x ඍණ 3 වතාවක් x ධන 3 මෙච්චර මේ ඔක්කොම කැටයන් දාන්න ඕනේ. මම නිකන් ලියන්නේ හරිද? වැඩි හොඳට ලියන්නේ. හරි. ඍණ 3 වලට අඩුව කියලා දාලා බලන්න. ඍණ 4, ඍණ 5, ඍණ 6 ඔන්න ඔයයි. මේ වගේ දැම්මොත් මොකද? මේ වගේ දැම්මොත් මොකද? ඍණ 5, ඍණ 6 වගේ දැම්මොත් ඍණයි ඍණයි ඇතුලේ ධනයි. හරි. ඇති අමුතෙන් ගන්න දෙයක් නෑ බං නිකම් නිකන් x වර්ග ඍණ 9 තියෙන්නේ. හරි. නිකන් ඉන්දියා වැඩි ගත්තා. ඇයි ඇතුළ ධනයි නේ? ඉතින් ඔච්චරයි. ඔක තමයි මේ මහා ලොකු මාපාං කර දෙයක් කියන්නේ ඕකට. හරි. වෙන මොකුත් නෑ. තේනවා? අර ලොකුවට කියන මාපාං කර දෙයක් කියන්නේ ඕක. හරි. ඒතර ඔතන ඉස්සරහටම මාපාං කර දෙයක් කියමු ඔය විදිහට කරන්න. හරි. ලකුණු දෙකේ ප්‍රශ්නයක් නෑ. වරහන් ගහගෙන නටන්න ඕනේ නෑ. හරිද? අර දක්වනයි කියලා. මේ ක්‍රමෙත් කිසි වැරද්දක් නෑ. එකමනේ කියවෙන්නේ. දැක්කනවා එකමනේ කියවෙන්නේ අර වරහනත් එකම අර x ඍණ 2යි අරගෙන බැලුවේ හරි x විශාලය දෙක පැත්තේ x ඍණ 2 වගේ x කුඩයි දෙක පැත්තේ ඍණ x ඍණ 2 නැත්තම් 2 ඍණ x වගේ හරිද හරි අංකාලය දෙඩියත් කළා දාමු x වර්ග ඍණ 16 ඒ කියන්නේ x ඍණ 4 x ධන 4 මේ උඹලා ඔය කරගන්න දෙන වැඩි කරගනින් ඈ. ඒ කියන්නේ දැන් ඔය අම්මලා ඉන්නවනේ දැන් උඹලා එක්සෑම් ලුණාන් පස්සේ පාච්චිලා ගෙදර ගිහිල්ලා එන්න ඕනේ. අරේ ගෙදර ගිහින් එන්න ඕනේ. මෙහේ ගෙදර ගිහින් එන්න ඕනේ. හරි. ඊටස් උඹලා ඇත් තියනවනේ අර මොනවා හරි අර වැඩේ කරගන්න ඕනේ. මෙයාට ඒ තියෙන ටික පෙබරවාරි ලිවර් කරපන්. හරි. තව වෙන කල් දාන්න එපා. අම්මලාට එහෙම කියපන්. ඩක් ගාලා මේ මාසේ යන මොකද කිව්ලා මේ සෙටල් වෙමු කියලා කියන්න. හරි. එතකොට මාර්තුලේ දැන් ඔයාට කේස් එක නැතුව බය දෙන්නේ. මම ඒක කිව්වේ මේ මාසෙ මම වැඩිය නටන්නේ. හරි. ෂේප් එක රන් යනවා. හරි. ඔයගොල්ලෝ වැඩිය දඟලන්න යන්න එපා. හරි ෂේප් එක කරන් යන්න. හරිද? මාර්තු වලින්ද බෑපන්. හරි. පොඩ මේ ටික රිලැක්ස් එකේ නම් බාන රිලැක්ස් නෙමෙයි. පැඩ ටිකක් කරපන්. ෂේප් එක රිලැක්ස් එකේ ඉඳපන්. ඊට පස්සේ මාර්තු වලින්ද අම්මානක් බෑපන්. හරි. ඒකින්ද මේ ෆ්‍රෙෂ් අයියෝ නෙමෙයි. ෆ්‍රෙෂ් අයියෝ වැඩ කරපන්. හරිද? රිවිෂන් එකට මම මේ කියන්නේ. හරි. මේ හරි. සාමාන්‍යයෙන් උඹලට නෑ කොන්නේ. කරනවා x විශාලය 4 4ට වැඩි එක දැම්මොත් මෙතන දනයි එහෙනම් නිකම් නිකම් x වර්ග ඍණ 16 වගේ ඉන්නේ හරි මේ 4 එක දැම්මොත් අපි හිතමු බිඳුව වගේ දැම්මොත් මෙතන ඍණයි මෙතන ධනයි එහෙනම් ඉන්නේ ඍණ ලකුණක් ඇතුළේ ඉන්නේ එහෙනම් ඉන්නේ ඍණ x වර්ග ඍණ 16 වගේ නැත්තම් 16 ඍණ x වර්ගය වගේ හරි ඍණ 4ට අඩුවෙක දැම්මොත් එහෙම
රින පහ වගේ දැම්මුත් මෙතන රින මෙතන රින රිනයි දෙන්නම 9යි next වරින 16 වගේ ඉන්නේ හරි එකම කරොයි හරි තත්දාල මේ සාධක වලට අඩා ගන්න දැක්කම ඇතුළේ ඉන්න කවයක් හරි දැන් මෙතන ඉන්නේ x වර්ග දන 4x දන 3නේ මේක මෙහෙම ටක් ගාලා කඩාගෙන ඉන්නේ x දන 1 x දන 3යි ඒතර වඩ ඇතුළේ බිංදු වෙනාගේ ටක් ගාලා හිතා ගන්න පුළුවන් නැත්තම් පොඩ්ඩක් මෙහෙම තියෙද්දි හිතන්න පුළුවන් පොඩ වාතයිනේ බං ඊට වඩා ලේසියෙන් හොබ දක්වා ටක් ගාලා දන්නවා ගැන් දෙක ඍණ 1 ඍණ 3 එච්චරයි හරි එහෙනම් ඍණ 1 ඍණ 3 ඍණ 3 අඩු වෙන්නේ නේද ඍණ 1කට වඩා ඕනේ එහෙනම් ඔයාලට චෙක් කරන්න තියෙන්නේ ऋणाय මෙතන ධනයි ඍණ දෙක දැම්මොත් මෙතන ඍණයි මෙතන ධනයි ඍණ වැඩි කිරීම දාන ඍණයි එහෙනම් අන්න මාපාකර කරන්න වැඩක් තියෙනවා ඉස්සරහින් ඍණ කුලක් අල්ලගෙන ඉන්න මොකද ඍණ ගන්න එන්නේ නැතුලේ හරි ආ ඊළඟට ඍණ තුනට අඩුවක් දැම්මොත් ඍණ තුනට අඩුවක් දැම්මොත් ඍණ හතර ඍණ පහ වගේ මෙතන ඍණයි එහෙනම් දෙන්නම එන්නේ ඍණ ඍණ ධන කියන x වර්ග ධන 4x ධන ඊට පස්සේ අපිට ඉන්නවා මාපාංග x ගණය ඍණ x වර්ග ඍණ 2x හරි මේ මම ගන්නවා x එළියට x හතර පස්සේ x වර්ග ඍණ x ඍණ 2 ඉන්නේ මේවත් සාධක කඩ ගන්න බලන්න කඩන්න මේක කඩ දැයි අපිට x ඍණ 2 x ධන 1 කියලා හරි හරි එහෙනම් ඇතුළේ බිඳුවනේ x ලගේ මෙතන එනවා 3 එකක් x සමානයි බිඳුව එකක් x සමානයි 2 එකක් x සමානයි ඍණ 1 හරි ඊට මෙතන තැන් තියෙනවා කියලා චෙක් කරන්න තැන් 4ක් තියෙනවා චෙක් කරන්න තැන් 4ක් තියෙනවා x විශාලයි 2යි 2යි 0.4යි 0.4යි 1යි 4යි කොඩයි 1යි හරි ତර දෙකකට අඩියකින් දාලා බලන්න 3 4 5 වගේ දැම්මොත් මෙතන දනයි මෙතන දනයි මෙතන දනයි එහෙනම් නිකම් නිකම් කවුරු වගේ දින් නිකම් නිකම් x වතාවක් x දන 1 වතාවක් x වෙන 2 කියලා කිව්වත් හරි නැත්නම් වාඩ කිලිම්ම නිකම් නිකම් මෙයා ඉන්නවා කිව්වත් හරි හරි x ගණය ඍණ x වර්ග ඍණ 2x ඉන්නවා කියනවා හරි 2.4 2.4 කියක් කියපම එක වගේ දැම්මොත් මෙතන ධනයි මෙතන ධනයි මෙතන ඍණයි ධන ධන ඍණ ඒ කියන්නේ ඍණයි නේ එහෙනම් අන්න ඉස්සර ඍණ ලකුණක් අල්ලගෙන ඉන්න ඍණ x ගණය ඍණ x වර්ග ඍණ 2x වගේ තමයි හැසිරෙන්නේ හරි බිඳුව ඍණ 1 4 නිකන් 0.5 දාමු 0.5 දැම්මොත් 0.5 නේ ඍණ 0.5 ඍණ 0.5 මෙතන ඍණයි මෙතන ධනයි මෙතන ඍණ ඍණ වැඩි කිරීම ඍණ ධනයි ධන වැඩි කිරීම ධන ධනයි එහෙනම් එන්නේ ධනා ගියක් එහෙනම් අමුතෙන් කරන් දෙන්නේ නැහැ නිකම් නිකම් x ගණය ඍණ x වරින 2x එන්නේ ඉතින් ඒකට වඩා අඩුවකයක් දාලා බලමු ඍණ 3 වගේ ඍණ 3 වගේ දැම්මොත් මෙතන ඍණයි මෙතන ඍණයි මෙතන ඍණයි ඍණ ඍණ ධන ධන වැඩි කිරීම ඍණ එහෙනම් ඉන්නේ ඍණ x ගණය ඍණ x වරින 2x වගේ දැන් නම් ඉතින් අර්ථයක් කියෙම හරි ඊසි වෙන්න ඕනේ හරිද කිසිම කේස් එකක් තියෙන බෑ අර්ථයක් කියෙම හරි
ජනේලෙ ග්‍රිල් ගහලලු. එහෙනම් මොකරි යාළුවෝ ගෙදර ඉතරේ බලයන් ජනේලෙන් පයින් දිනවද? වාල්ට හරි නැගපන් හරි. වාලෙන් හරි පැනපන් හරි. හරි නැති නේද ඉක්මනට ටිටරි නගත්ත හැටි කියලා දෙන්න කියලා කියනවා මේ. ඒ කියන්නේ මහද යන්නේ හරි. මෙතන ඍණයකට වඩා අඩු වෙන්න දාන ඍණ 3 වගේ දැම්මොත් මෙතන දැම්මොත් ඍණ 3 මෙතන ඍණ 2ක් එන්නේ. ඍණ 3 දැම්මොත් මෙතන ඍණ 3 ධන 1 ඍණ 2ක් එන්නේ. ඍණ 3 දැම්මොත් ඍණ 3 ඍණ 2ක් ගියොත් ඍණ 5 ඍණ 2ක් එන්නේ. ඍණ ඍණ ඍණ. හරි. ඍණ ඍණ ඍණ. හරි හරි ගේසට හරි දැන් අර්ධකේ බවුලක් වෙන්න බෑ හරි ඕන එක කර්ධක ගන්න පුළුවන් වෙන්න ඕන ගින්නක් නැතුව කිසිම කේස් එකක් තියෙන්න බෑ දැන් අර්ධක ගන්න පුළුවන් ඉතින් දැන් ප්‍රස්තාරණින් තියෙන්න දැන් ඉතින් පාඩම් පුළුවන් දැන් පාඩම් පුළුවන් තව පොඩ්ඩේ තියෙන්නේ ඉතින් ඒ ටික ඉගෙන ගන්න ප්‍රස්තාරි ගන්න තියෙන්න දාන මාතෘකාවක් මාපාංක ප්‍රස්තාර ඇඳීම තරවතුලව මාපාංක ප්‍රස්තාර ඇඳීම මාපාංක ප්‍රස්තාර ඇඳීම හරි එතකොට මාභාංග ප්‍රස්තාර ඇඳීම කියන එක නා හරි පාඩ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා හරි එකක් අර්ථ දැක්වීමේ ක්‍රමය එකක් අර්ථ දැක්වීමේ ක්‍රමය හරි අනිත් එක මව ප්‍රස්තාර ක්‍රමය එක කර දැක්වීම ක්‍රමය අනික මව ප්‍රස්තාර ක්‍රමය
හරි ඒකට දාගෙන බලනවා තුග අර්ධයක් කිමෙ කරන්නේ ඒකට දාගන්න මාතෘකාවක් අර්ථ දැක්වීමේ ක්‍රමය අර්ථ දැක්වීමේ ක්‍රමය හරි අර්ථ දැක්වීමේ ක්‍රමය අර්ථ දැක්වීමේ ක්‍රමය හරි දාන ගණක් දල සටහන් කරන්න වයි සමාන දෙවතාවක් මා පාකිස්තානයක ධනයක දල සටහන් කරන්න දල සටහන් කරන්න අප්‍රේ දෙනු ළමයි මට හරි දැන් ඉතින් මෙච්චරයි කරන් තියෙන මුලින්ම ඉතින් අර්ධ දක්වා හරි මුලින්ම වල ගන්න තියෙන අර්ධ දක්වීම හරි උතර අර්ධ දක්වයි කියලා ඔක්කොම අර්ධ දක්ව ගන්න ඕනේ වාට හවුද අදාල මාපාංග අර්ධ දක්ව ගන්න හරි ඊට පස්සේ ඒකත් එක්ක ඉන්නේ කවුද කියලා බලනවා හරි
හරි හරි තියාරි නැති නේද බලන්න දැන් ඕක මොකද අද තියෙන්නේ මෙච්චරයි මේ බා හකල බා මේ හරි කොතනින්ද වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ රිණ එකේ එක සමාන රිණ එකේ වෙනස් වෙන්නේ හරි ඉතින් රිණ එකෙන් මේ රිණ එකෙන් තමයි වෙනස් වෙන්නේ ත්‍රිණයකින් දකුණු අත පැතින්නේ කවුද මේක අධිකාරයක් ගන්න තුන තුන්ගෙන් අඳපා හරි ඉතින් මොකක් හරි සර රේඛාවක් අඳින්නේ සර රේඛාවක් අඳින්න බැරි නේද ඉතින් ලේඩක් හරි මොකද්ද මොකක් හරි දැන් දෙකට අදාලා කණ්ඩායම් දෙකව ගත්තා හරිනේ හරි මොකක් හරි දැන් දෙකට අදාලා කණ්ඩායම් දෙකව ගත්තා හරිනේ එතකොට මම මුලින්ම x සමාන ත්‍රිණයකින් මොකද්ද කියලා බලන්න x සමාන ත්‍රිණයක දැම්මොත් වයිට එන්නේ ත්‍රිණයක දැම්මොත් මොකද ත්‍රිණ දෙකයි ධන තුනයි ධන එක හරි ත්‍රිණයකේ ධන එකයි කියලා කණ්ඩායමක් එනවා තව එකක් ඉතින් අපි බලමු බිඳුවේ එක සමාන බිඳුව දාන්න. දැන් මෙහෙ අඳින්න එපා මෙහෙ අඳින්න බෑනේ. රිනේකින් වම් අත පැත්ත ගන්න බෑ. රින දෙකිය යගේ මොකද්ද කියලා හොයන්න එපා හරකෙක් වගේ හරි. දැන් දකුණු අත පැත්තට දාලානේ මූ තියෙන්නේ. වම් පැත්තට මැනගම මේ උනේ ඉන්නේ. හරි. එතකොට මෙහෙ මගුල් හොයන්න යන්න එපා හරකෙක් වගේ හරි. මෙහෙ තියෙන කණ්ඩාංගයක් ගන්න. x සමාන බිඳුව. බිඳුව දැම්ම පස්සේ වයිට එන්නේ 3යි කියලා. රිනේකේදී ධන එකයි. රිනේකේදී ධන එකයි. හරි බිඳුවේ ධන තුනයි හරි එහෙනම් මෙන්න හරි ඉතින් මෙයාට හරි දැන් මෙයාට ගියාට පස්සේ බං මේ ඔක්කොම හොයන්න මේ කණ්ඩායම් දෙකක් ඕනේ නැහැ අයියේ මොකද x සමාන ඍණයකදී මෙන්න මෙතන ඉන්නේ මෙයා ඉවර ඉන්නේ. ඒ කියන්නේ අර එතනින් පටන් ගන්න එපා ඉන්නේ. කැඩිලා නේ වනේ මේ සම්පතික ශීතනේ. හරි. දිගටම යනවානේ. කැඩි කැඩි යනේ වනේ මේනේ. හරි. එතකොට අනිවාර්යෙන් මුගෙත් x සමාන ඍණයක දැම්මොත් අරගම තමයි එන්න ඕනේ. ඔන්න එකක් දාලා බලමු. ඍණයක දැම්මොත් ධන 2යි ඍණ 1යි ධන 1යි. හරි. එතන මේක ආයෙ අමුතෙන් චෙක් කරන්න ඕනේ නැහැ. එකක් කොහොමත් තියෙනවා. හරි. එතකොට මම මෙතන වගේ චෙක් කරලා හරි x සමාන ඍණ 2කට දාලා වගේ. චෙක් කරලා හරි ඍණ 2 වගේ දැම්මොත් මොකද වෙන්නේ බා? दिन හරි හරි ජෝක් කරගන්න පුළුවන් කියන්නේ ඔයාලට අවුලක් නැහැ හරි දැන් ඉතින් මේ කතාව දේනවා දැන් ඉතින් ප්‍රස්තාව ටික අඳගෙන තමයි තියෙන හරි මම දැන් සෙට් එකක් දානවා කරන්න ගන්න ඒ ටික හරි මේක මම ගන්න අවුලක් නැහැ නේ මේක අවුලක් නැහැ නේ ඕන නම් දාගන්නකෝ හරි මට ඉඩම අදී එක
හරි ඔය එකින් එක අඳින්න තියෙන දැන් හරි හරි එකින් එක අඳින්න තියෙන එතකොට මේ එකිනෙක කල් දිනවා පොඩ ප්‍රස්ථාරය දුප කියන්න කියලා හරි මහ දෙයක් නෑ හරිද ඍණයකින් දකුණට වැටින්නේ මෙයානේ මමත් වැටින්නේ මෙයා හරි එතකොට ප්‍රස්ථාරයක් අඳිනවාට ලක්ෂ දෙයක් හොයාගත්තා නම් හරි සල්රේක මොණේකින් දන්නවද මම සල්රේකාවක එයාගේ ඇඟ උඩ එයා ඉන්න ලක්ෂ දෙයක් හොයාගත්තා නම් එයා යා කළා අඳින්න පුළුවන් හරි එතකොට අපි කළේ දැන් x ඍණයකින් දකුණට වැටින්න කවුද මෙයානේ 2x 3නේ හරි එතකොට මං කළේ x සමාන ඍණයකේදී අගේ හෙව්වා හරි මොකද මෙතන වෙනස් වෙන දැන එතනදී මාගේ හෙව්වා ඍණයක මෙතන දාන ඍණයක දැම්ම පස්සේ ධන ඍණ 2යි ධන 3යි ධන 1 එහෙනම් ඒක මාක් කළා හරි x සමාන ඍණයකින් දකුණට වැටෙන මෙයා ඉන්නේ හරි මේ පැත්තේ වාදයක් වැඩක් නැහැ නේ මේ පැත්ත කණ්ඩායම බලන්න. එතකොට මම ඊළඟට බලුවා x සමාන බිඳුවෙද? x සමාන බිඳුව දාලා බලන්න. x සමාන බිඳුව දැම්මොත් y ටින්නේ 3යි. හරි. නම් බිඳුවෙත් නැහැ කියලා. හරි. එහෙනම් මේ ලක්ෂ දෙක යා කළා. ඔන්න මට 2x 3 කියන ප්‍රස්ථාරය ඇඳුනා. හරිද? ඊට පස්සේ මෙයාට ගියාට පස්සේ y සමාන 2x ණයක ගියාට පස්සේ හරි. ඉන්න 2x ණයක ගියාට පස්සේ x සමාන ණයක දැම්මට පස්සේ මෙතන එන්නේ ආවේ මංගොන් චෙක් කරන දෙයක් නැහැ මෙතනම තමයි යත් එන්න ඕනේ හරි පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන නම් මං දාලා පෙන්නවා වයිට් එන්න ධන එක ඊට පස්සේ මෙන්න මේ තැනේදී මම නිකන් අගේ බැලුවා ඍණ දෙකට දාන මොකක් හරි ලක්ෂ දෙකක් නේ මං ඕනේ මට ප්‍රස්ථාරය දාගන්න හරි x සමාන ඍණ දෙක දැම්මොත් වයිට් එන්නේ ධන 3යි හරි ඒක මෙතන මාක් කරගත්තා ඍණ දෙකට දාලා ධන 3 ඒ දෙක යා කරගත්තා ප්‍රස්ථාරය උඩ දාගත්තා හරි හරි අපි ළඟට ගන්න කවුද ඉන්නේ y සමානයි 3යි මා භාග x ඍණ 1 ඍණ 5 හරි එතකොට මෙන්න හරි මුලින් මර දක්ව ගන්න කවුද මා භාගේ හරි එතන මාපාංගයේ ඇතුලේ බිඳුවට අගේ x සමානයි 1 x විශාල 1 x කුඩා 1කටම දාලා බලමු නම් හරි විශාල 1 බැලුවොත් එහෙම ධනාගයක් දැම්මොත් ධනාගයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඇතුලේ ධනයි එහෙනම් නිකම් නිකම් x ණ 1 වගේ ඉන්නේ ඊට වඩා අඩුවක් දැම්මොත් බිඳුව වගේ ඇතුලේ ඍණයි එහෙනම් ඍණ x ණ 1 වගේ ඉන්නේ හරි එහෙනම් දැන් බලමු සම්පූර්ණ ප්‍රස්ථාරය කොහොමද හැසිරෙන්නේ එතකොට මේ කැලෙන් උඩ දැන් දාන්න ඕනේ මෙයා x සමාන 1කින් දකුණට පැත්තේ මොකද මෙයා හැසිරෙන්නේ මෙයා වගේනේ අපිට වෙනස් වෙන තැන බලන්න වෙනස් වෙන x සමාන 1
සමානයක වෙනස් වෙයි. හරි. දැන් අපි දෙපැත්තේ පණ්ඩංගු දි බලමු. උතර එකෙන් දකුණට පැති ඉන්න යන්. ආ. x සමාන 1 දාලා බලන්න x සමාන 1 දැම්මොත් y ට එන්නේ මෙයාගේ 3 ඍණ 8 ඍණ 5 කියලා. හරි. මම x සමාන 2 දාලා බලනවා. 2 දැම්මොත් 2 3 6 6 එකට ගියොත් ඍණ 2යි කියලා. එහෙනම් 1 ඍණ 5යි. 1 ඍණ 5යි. Hari. Samaan bintu ke dalaman bintu ke temut rendah dekai ini hari koma tara sami dekai ini bang tara meter na meyana ngene me ikak tiha peti tana meyama tama inno rendah dekau tama inno hari sami dekai dia nin hemi kamu sami dekai ne meyau geum sami dekai hari easy easy hari ඉන්නට කරන්න මට එකින් එක මග මග තමයි යන්නේ හරි මේ ඉඳ කරගෙන යන්න ඕගොල්ලොත් ඈ රටක් ගාලා කරන්න මෙන්න වෙන්නේ නැතුව කරන්න රටක් ගන්න හරිද හරිද අපි ඊළඟට යන්නද කේස නැන් දෙනවනේ හරි කේස නැන් දැන් ප්‍රස්තාරේ අඳිනක අල්ල ගන්න හරිද මහ ලොකු දෙයක් නැහැ නේ කණ්ඩාක දෙයක් බැලුවා ඇන්ද හරි කණ්ඩාක දෙයක් බැලුවා ඇන්ද ඊළඟට y සමානයි මාපාංක x ඍණ 2 ඍණ 3 හරි එහෙනම් x සමානයි 2 කින් තමයි වෙනස් වෙන්නේ මොකද මාපාංක ඇතුළේ බිඳුනේ x වල මේ 2 කියන තැනදී හරි x ශාලයි 2 x කොටයි 2යි චෙක් කරනවා දෙකට අඩියයි දාල බලන ධන 3 වගේ ඒතර ඇතුළ ධනයි එහෙනම් නිකම් නිකම් x 2 වගේ ඉන්නේ දෙකෙන් තමයි වෙනස් වෙන්නේ. තොර අපි බලමු වගේ ඇන්ටික් කොහොමද එන්නේ කියලා.
සමානයි දෙක දැම්මොත් වයිට් එන්න මෙයාගේ පින 3යි. ඊට පස්සේ 3 වගේ දැම්මොත් වයිට් එන්නේ පින 2යි. දෙකේදී පින 3යි 3ේදී පින 2යි. දෙකේදී පින 3යි 3ේදී පින 2යි. හරි. දැන් මේවා දෙන්නවා. හරි. මේක ලියන එක අත්‍යවශ්‍ය නැහැ හොඳේ. මේක ලියන එක අත්‍යවශ්‍ය නැහැ. ඔඩ හිතින් පේනවා නැත්නම් ගියද? ඊට පස්සේ දැන් මේ යන විදියට එකේදී මොකක්ද දෙන්නව? ඔන්න මෙයාට දාලා ගන්න මේ. x සමාන එක දාලා බලන්න මෙයා. කියදින්න. දැන් දෙක එන්න ඕනේ. ඇයි ඒ? දැන් සම්මිතිකෙන් දැන් තේරෙනවා නේද? මෙතන එහා පැත්තේ එකක් වෙන පුතන එන්නේ. දෙක නම් මෙහා පැත්තේ එකක් වෙන පුතන තෙන්න ඕනේ. දෙකම තමයි. සම්මිතිකත් එහිඳ. හරි. දැන් මෙතනදී පොඩ්ඩ බලපන් මේ බිංදුවේදී මොකද වෙන්නේ කියලා බිංදුවේදී නම් ඍණ එකයි නේ හරි එතකොට මෙන්න මේ වගේ තැනකින් තමයි ෂේප් එක යන්නේ ඒක පොඩ්ඩ බලලා අදින්න මේ වගේ තැන් අර පොඩ්ඩ විශේෂ අවස්ථාවක පොඩ්ඩ බලලා අදපන් ඈ දැන් ඉස්සරහට තියෙන ඔය කැපෙන තැන් එහෙම ගන්න තියෙන ඒක පොඩ්ඩ බලලා අදින්න මම ඒක කියලා දෙන්න y සමාන x ඍණ 5යි මේ ඉන්නේ ඍණ x ඍණ 1 හරි ඊළඟට යන්න ඊළඟට යන්න තරම මෙතන අපි දැන් අන්තිම කලේ ගවලු මූණනේ බබා ඇක්ෂින දෙක ඍණ තුන නේද කලේ ඔව් මෙයාට යන්න හරි. දර මා භාග ඇතුලේ අර දැක්කේනේ. ඒතර x සමානයි. ඍණ දෙකනේ. හරි. ඊට යන බිඳුව එන්න. හරි. දැන් දෙබල් චෙක් කරන්න x විශාලයි ඍණ 2යි x කුඩායි ඍණ 2යි. හරි. දෙක වඩා පොඩ්ඩක් වැඩි එකක් දාලා බලන්න. ඍණ 1 බිඳුවගේ. බිඳුවගේ දැම්මොත් ඇතුලේ ධනයි. හරි. බිඳුවේ දැම්මොත් ඇතුලේ ධනයි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉන්නේ නිකම් නිකම් x ධන 2 වගේ. ඍණ 2 වඩා පොඩ්ඩක් අඩුවගේ දැම්මොත් බිඳුවගේ ධනයි. බිඳුව හරියන්නේ නැහැ. කවුද? ඍණ 3 වගේ දැම්මොත් ඇතුලේ ඍණයි. එහෙනම් ඍණ x ධන 2 ඉන්න. කම්මැලි වෙන්න එපා ඉතින් වැඩ ටික කරපන් හරිද? මං කිව්වනේ මතකනේ ගන්න හරිද? ආයෙත් හිතන්න දෙයක් නැහැ හරි. හිතන්නවත් දෙයක් නැහැ හරි. කම්මැලි වෙන්න තියා හිතන්නත් බෑ හරි. හරි. එහෙනම් දැන් බලමු ප්‍රස්තාරය කොහොමද ඉන්නේ? ඒතර දෙවතාවක් x ධන 2 ධන x. ඒ කියන්නේ 2 x ධන 4 ධන x. ඒතර එන්නේ y සමානයි 3 x ධන 4 දී. මෙතනදී එන්නේ y සමානයි දෙවතාවක් දැන් මෙයා හැසිරෙන්නේ මෙන්න මෙයා වගේ. දැන් ඍණ x ධන 2 ධන x. එහෙනම් y සමානයි ඍණ 2x ඍණ 4 ධන x. එහෙනම් ඉන්නේ ඍණ x ඍණ 4. මගේ මොනවා හරි සුළු කිරීම වැඩ තියෙනවා නම් කියන්න. මගේ සුළු කිරීම වැඩ තියෙනවා නම් කියන්න ටක් ගාලා.
හරි මදිනක ටග ගේමින් ගේමින් වැඩ ටික කරන් යන හරිද මහලු වැඩ ගොඩක් කරන්නේ නැහැ නේ හරි දින ටික ෂේප් එක කරන් යන මේ මාසේ හරි දින ටික ෂේප් එක කරන් යන Tar, kemana tu? Aduh, bagus. Recording down, oh, tar. Current ke? Nanti undi kat sini, ni apa? Paper ter, atau dosa nanti sini nanti, nih? Tuh orang me. Current ke nanti undi kat jatuh ulang, nih? Recording down, aduh, kita recording down, ada perasaan ni, tar. Ina dek. Rina dekin tamai orang sini. Far, dulu dalaman Rina dekai itu muka dia ni kelabu. Far, Rina dekai tamai Rina dekai tempat pas tu meja ada ini. Rina haiya itu nahat raya Rina dekai. Rina dekai itu Rina dekai. Dulu dalaman, dokun itu betul ni. Nara Rina kau ke dalba. Rina jamut Rina tu raya itu nahat raya dana ini. Rina dekai itu Rina dekai. Rina dekai itu Rina dekai. Rinegedi dana ikan ini. Tak kota dana ikan ni apa kita nak? Rinegedi dana ikan. Har? Dana ini macam mana? Har? Ni apa ini? Jadi saya agak ahli tan dengan rina dekat itu muka dia ni, cuma tu mungkin rina tu nanti balapa, rina tu nanti beluan angkati, tapi rina tu nanti amot teh muka dia ni kerja balu mungkin orang pede hari, kalau rina tu nanti amot, by ten nonye, dana tu nanti dana hatrai, rina ekak, mana ada tu nanti kau hari. Nah ni rina tu nanti, apa ni rina ekak dia lah. Nang ini mana metana? Har, tu orang ni mana meja dia? Muka dia ulat tiang. Rina hal terdekat mungkin binduin. Oh, ni ulatnya. Har, ni ada sami tiga di depan ni, mungkin har,
ප්‍රශ්නයක් කරගන්න එපා. ගානට සම්මිතික විදියට එන්නේ නැහැ මෙතන. හරි. මොකද රෙලියන් එක්ස් එකක් එකතු වෙලා ඉන්නවා. මගේ රූප සටහන නම් පොඩ්ඩක් ඇතයි හරිද? ඒ උඹල පොඩ්ඩ හදපන්. අදලා උඹ ලස්සනට ඇඳගනි හරිද? බඩ කතාව තේරෙනවා නේද? ඉච්චර කතන්දරය හරි. කතාව තේරෙනවා රූප සටහන ඉදන් බලන්න දින් බලන්න හරි. වැඩි දැන් ලෙසටම තේරෙනවා කේස් එකක් තියෙන බෑ. හරි. කිසිම අවුලක් තියෙන බෑ. අර දැක්කීම ඉඳන් ඕන මගුලක් කිසි කේස් එකක් නැතුව කරගන්න පුළුවන් හරි. ඔල තිරණ කියන්න. හරි. හරි. මට මේ ඉඩ පොඩි කේස් එකක් තියෙනවා ඒකත් එක්ක මේ. වැඩි ඉතින් බැලන්ස් කරගන්න ඕන. හරි. අපි ඉස්සරහට යන් ඊළඟට අපි අඳිමු මෙයා. දේවදාවක් මාපාගේ ස්ක්‍රීන් එක. ඍණ 2x හරි එනං ඇතුළේ බිඳුවන x ලගේ x සමාන 1යි එන x විශාල එක x කුඩා එක මෙලවනවා හරි එකට වඩා අඩියක් දැම්මා බලන්න ඇතුළේ ධනයි නිකන් නිකන් x ඍණ 1 වගේ ඉන්නේ එකට වඩා අඩුවක් දැම්මොත් ඇතුළේ ඍණයි ඍණ x ඍණ 1කින් හරි දැන් බලමු සම්පූර්ණ ප්‍රස්තාරය. ඒතර දේවතාවක් මෙයා වගේ දැන් ඉන්නේ මෙයා තේරුම් ගොත් නැහැ කියලා දැන් තේරෙනවන්නේ. ඊතර ඉන්නේ 2x ඍණ 2x කැපිලා ගියාට පස්සේ ඉන්නේ ඍණ 2 කියලා. ඊට පස්සේ මේ පැත්තේ මෙයා වගේ ඉන්නේ මෙයා. එහෙනම් ඉන්නේ ඍණ x ඍණ 1. එහෙනම් ඍණ 2x ධන 2 ඍණ 2. එහෙනම් ඉන්නේ ඍණ 4x ධන 2 කියලා. ඍණ 4x ධන 2 කියලා. හරි. මෙන්න ඍණ 1යි ඍණ 2යි මෙන්න y සමාන ඍණ 2. හරි. ඊළඟට x කුඩයි එක පැත්තේ. හරි. x කුඩයි එක පැත්තේ. එතකොට ඉන්නේ ඍණ 4x ධන 2. ඒතරගෙන් ආයෙ අහන්න දෙයක් නැහැ. ඌ මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. හරි. ඒක ආයෙ අහන්න දෙයක් නැහැ. දෙමළ තේරෙනවද කතාව? හරි. මොකද මෙයා සන්තතිකරිෂිත බා. සන්තතිකරිෂිත. සන්තතිකරිෂිත කියන්නේ කැඩෙන්නේ නැහැ. දැන් අපි අර අවකලන යදින මෙන්න මෙහෙම ඒවා. හරි. මොන මොකරේ තියෙනවා. ඊට පස්සේ මෙහෙ ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එනවනේ. ඒවා කැඩෙනවා. හරි ඒවා ගිල බටෙන්නේ නැහැනේ ඒවා කැඩිලා ආයෙ එන්නේ හරි එතකොට ඒවා සන්තතිකෘෂිත නෙමෙයි හරි එතන මේවයිල සන්තතිකෘෂිත දැන් sin x ගත්තොත් සන්තතිකෘෂිතයක් මොකද මෙහෙම මෙහෙම කැඩෙන්නේ නැතුව දිගටම යනවා හරි එතන මේවත් ඒ වගේ තමයි හිඳ මෙතනින් නැවතුණා නම් අනිත් එක පටන් ගන්න ඕනේ එතනින් තමයි හරි ඉතින් හොයන්න දෙයක් නැහැ හරි එතකොට එඩෝ මෙන්න මෙතනදී වගේ බලන්න x සමාන බිංදුවද වගේ x සමාන බිංදුව දැම්මොත් y ට එන්න දෙකයි තොර මෙතන තොර මේ ඉන්නේ y සමානයි ඍණ 4x ධන 2. දැන් අර
මොකද දෙපැත්තේ සම්මිතිකත්වයක් ගන්න මේ එලියන් එක්ස් කෙනෙක් බහලා ඉන්නවනේ ඒක සීන් එක සම්පූර්ණ ඇතුලේ මාපාංගය ඇතුලේ ඔක්කොම එක ඉන්නවා නම් මේ එක්ස් පද ටික ඔක්කොම මාපාංගය ඇතුලේ ඉන්නවා නම් සම්මිතිකේ උන් එන්නේ දැන් ඔවලුනේ මේ එලියන් බැස්සන එක හරි කලින් එකෙත් ඒකයි ඔවලුනේ එලියන් එක්ස් එක්ස් එක බැස්ස කියන්නේ මේ සම්මිතිකත්වය නැති වෙනවා හරි දැන් හයනික කරපන් හරි මහලොකු වැඩක් කරන්න නෑම මේ මේ ටික ෂේප් එක අඩි කරන් යනහල් ඒ කියන්නේ වෙලා තියෙන මොකක්ද දන්නවද දැන් බලා දැන් කොහොමත් මහලොකු වැඩක් කරන්න නෑනේ මේ මාස හරි වෙලා තියෙන්නේ අර පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ නැත්නම් ටච් එක යනවා හරි වැඩ මුකුත්ම නොකර ඉඳියෝ ටච් එක යනවනේ බා හරි ඒකින්ද පොඩ පොඩ වැඩ කරලා තියාගන්න එතකොට අර ඔක්කොම නැති වෙන්නේ නෑනේ හරි ඔක්කොම නැති වෙන්නේ නැහැ දැන් කෙලින්ම එක්සෑම් එක සතියකට කලින් ඉදී එකයි හරි දැන් හිතලා බලපන් එක්සෑම් සතියකට කලින් ඉදී කොහොමද කියලා හරි එතකොට දැන් එකයි පොඩි වෙනසක් තියෙනවනේ හරි කියලා දෙනවා දැන් අර එක්සෑම් එක සතියකට කලින් ඉදී එක තමයි ඉන්නවනේ දිකට හරි ඌත් මේ ඌත් ඉන්දියාන හරි හරි ඌ ඉන්දියාන හරි එතකොට කිසිම කේස් එකක් නැහැ ඌ ඉන්දියාන මාස 6න් කරයි මාස 5න් කරයි බලේ හරි එතකොට අර ඒක නැති කරගන්න එපා දැන් එක්සෑම් වලුනා කියලා ඒක නැති කරගන්න එපා හරි ඒක අපිට ඕනේ මාර්තු මාසෙදී අපිට ආයේ එන ඕනේ හරි ඒ කිය ඒක තියාගන්න නම් දැන් වැඩ ටිකක් කරගෙන ෂේප් එකේ ඒක නැති වෙන්න නොදී පවත්වාගෙන බලයන් හරි නේද දෙන වැඩ ටික විතරක් හරියට කරපන් හරි මහා ගොඩක් දෙන්නේ නැහැ දෙන ටික කරන ටික හරියට කරපන් හරි අර ඒ අර යකව නැති කරගන්න ඕනේ නැති කරගත්තම අර ගෙන්න ගන්න හරි අමාරු හරි ගෙන්න ගන්න පට්ටම අමාරු ඒකේ දුන්නේ නැති කරගන්න එපා හරි ඊට පස්සේ වයිසමානේ මාපාංක x ඍණ 1 ධන මාපාංක x ඍණ 3 හරි දැන් මොකද කරන්නේ දැන් කොහොමද කරන්නේ මාර වැඩි මේ මේවා කලින් කරලා නැහැනේ එතකොට එතකොට ඉතින් මහ දෙයක් නැහැ කලින් වගේ තමයි මහපාංගේ උන් දෙන්නෙක් ඉන්නවා උන් දෙන්න වර්ධ දක්ව ගන්න ඉතින් එකෙක් බිඳුවෙන් x සමානයි කියලා එක තුනේ එච්චරයි හරි කලින් වගේම තමයි ඉතින් මේ මෙතනයි මෙතනයි හරි ඊට පස්සේ මෙතනයි චෙක් කළා නම් හරි ඔච්චර කතන්දරේ තුනට වඩා වැඩි එකක් දාපන් තුනට වඩා වැඩි එකක් දැම්මෝ හරි මෙතන දාලා එහෙනම් මෙතන දරයි කියලා මේක කෙලින්ම දනයි මෙතනත් දනයි එහෙනම් එකක් දනයි 3 1 4 අගයක් 2 වගේ 2 වගේ දැම්මොත් මේක දනයි එන උ නිකම් නිකම් x ඍණ 1 වගේ මේක මේ මොකද කියනවට මේක මොකද මු ඍණයි ඇයි ඒක ඇතර ඍණයි නේ එහෙනම් ඉස්සරහ ඍණ කරලා ගන්න ඉන්නවරු හරි ඊට පස්සේ ඊටට අඩුව ගියක් දැම්මොත් බිඳුව වගේ මෙතන ඍණයි මෙතනත් ඍණයි ඔච්චරයි බං ඉතින් මේ ඇති දෙයක් නැහැ නේ මගුලේ හරිද එහෙනම් දැන් xx 2x ඍණ 1 ඍණ 3 ඍණ 4 මෙතන x කැපිලා ගිහිල්ලා ඍණ 1යි ධන 3යි ධන 2යි මෙතන ඍණ x ඍණ 2x ධන 1යි ධන 3යි ධන 4යි හරි මයික කිව්වේ අර පළවෙනි තීරිය පුළුවන් නම් පාඩම පුළුවන් හරි පළවෙනි තීරිය පුළුවන් නම් අපට සම්පූර්ණ පාඩම පුළුවන් අද දැන් නැහැ ඉතින්
Kembali ini pak boys, game ini. Menasihkan tanda ini pak, ek samaan itu nih. Tunai dagu nato bete inne meya deka ek sena hatar tara balum tunai idi mokada wenne kiyala mage roopa sarana ajuta ayya bala poddak lassana eda ganiya hari bada bulanne bada andi sayen hari tuna dammot tungara deka haya haya hatara giyot deka hari kai dekai tune di puta dekai inne hari tune di dekai kiyala enawa ඊට පස්සේ හතර වගේ දාලා බලමු හතර වගේ දැන් මොකද 8යි 8 4 ගියොත් 4යි එහෙනම් එන්නේ 4ේදී අපිට 4යි කියද 4ේදී 4යි hari, terus ini bayi samaan ya dekai ekshina hatar, tuh na ekai hatar, ini bayi samaan ya dekai, ini na, mana mih, hari, bayi bela dekeng ya na ekshachi samaan tuh, metrin na itu, tuh na nitika barang kan metrin ini, na metrin na bintu itu balu, bintu jam mod, dana hatar, hari, terus ini bayi samaan ya, ini dekai eks, dana hatar. Hari, hari, hari ya orang, api adar meteri berenang otter. Hari, mereka nanti orang agitasi hutan ini none. Hari, beri tanggalan deh pak, di negeri hari ini karena nicipre. Hari, beri hutan ini none. Jadi api, mau pulang gunut, dawasat dala, amatir dawasat dala karena neta api hilang berhasil di sini lah, mau kasih tarik kalau di pas besaran dia. Hari, neti gunut mangi itu kalian dawasat dala, tarik karena. Hari, dan itu mereka tikaran, mereka nanti orang hadir dalan, hadir berak kalau dia. Hari. Lima shape ke yang hari nata ni yang lepas idea shape ke arti kerang yang ni kerana marut ni sampai halau terima kerana hari hari henang ada red apa janel lepas ini event ke dia no hari last line hari last line na saya hantar dia ni mengrupakan link ke dalam no